සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යේ ධම්මා හේතුප්පවවා තේසං හේතුං තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්නේ නැතුව අපේ චිත්තසංතානය ඒ ධර්මතාවයන් අනුව ක්‍රියාත්මක වෙන ආකාරයට සකස් කරගන්නේ නැතුව අපිට උතුම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ නිවන් මඟ ධර්ම දේශනා මාලාව කියන්නේ එවැනි ප්‍රායෝගික අරමුණක් සඳහා අපි සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාවක්. ප්‍රායෝගිකව කොහොමද අපි මේ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු වෙන විදිහට සකස් කරගන්නේ කියන එක කතා කරද්දී අපේ ජීවිතය මේ ගෙවන ජීවිතය පිළිබඳව ඉතාම විමර්ශනශීලී බුද්ධියකින් විමසල බලන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙලාවේ මේ මොහොතේදී මගේ ක්‍රියාකාරීත්වය මගේ సంతానගත ක්‍රියාකාරීත්වය කොහොමද කියලා විමසලා බලන්න ඕනේ. ඒ සඳහා අපි යම්කිසි මිම්මක් තබා ගන්න ඕනේ. ඉහලින්ම මං ළඟාවිය යුතු ඉලක්කය කියලා. මේ ළඟාවිය යුතු ඉලක්කය කියලා ඊටාම નિවරදිව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් අපි ළඟාවිය යුතු ඉලක්කය තමයි නිර්වාණ ශාන්තිය කියලා කියන්නේ. ඉතින් අපි මේ ඉලක්කයට ළඟා වුණාද ළඟා වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඉලක්කය දැනගන්න ඕන හරියට. ඒ සඳහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල තියෙන සමහර මහා හැඟීම් ඇති වෙන ලෝකේ නිවැරදිම පුද්ගලයෙක් නිවැරදිම චින්තනයක් තියෙන පුද්ගලයෙක්ගේ චින්තන රටාව මොකක්ද කියලා අනුමාන කරගන්න පුළුවන් ධර්මයන් අපිට ලැබෙනවා. අන්න ඒ ධර්මයන් ගවේෂණය කරන්න ඕනේ, හොයන්න ඕනේ. ඒ ධර්මයන් ගවේෂණය කරනකොට හොයනකොට අපිට අනුමාන වශයෙන් නිවන් දැක්ක පුද්ගලයෙක්ගේ තත්ත්වය මොකක්ද කියලා යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. මේ කියන්න උත්සාහ කරන්නේ රහතන් වහන්සේගේ චින්තනය. ලෝකයේ ඇහෙන් රූප, කනෙන් සද්ද, නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්ධ රස ස්පර්ශයන් ලැබනකොට එක එක පුද්ගලයන්ට ඒවා දැනෙන්නේ එක එක විදිහට. පෘථග්ජන පුද්ගලයෙකුට වැඩිය සෝවාන් පුද්ගලයෙකුට ඒවා දැනෙද්දී ඇතිවන චේතනාවල් වෙනස්. සෝවාන් පලස්ත පුද්ගලයෙකුට වැඩිය සකදාගාමි පලස්ත පුද්ගලයෙකුට ලෝකයේ දැනෙන හැටි වෙනස්. සකදාගාමි පුද්ගලයෙකුට වැඩිය අනාගාමි පුද්ගලයෙකුට ලෝකයේ දැනෙන හැටි වෙනස්. අනාගාමි පුද්ගලයෙකුට වැඩිය අරිහත් පුද්ගලයෙකුට ලෝකයේ දැනෙන හැටි වෙනස්. එතකොට ඒවා අපි ධර්මය තුලින් හොයාගන්න ඕනේ දැනෙන විදිහ. අද මේ වෙනකොට මාව කොච්චර රත් වෙනවද, කොච්චර දැවෙනවද, කොච්චර පිච්චෙනවද, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ධර්මයන් නැතුව ඒවා බලාපොරොත්තුව අතීතය ලුහු බඳිමින් වර්තමානය පිරික්සමින් අනාගතය ප්‍රාර්ථනා කෙරෙමින් මගේ චිත්තසංතානය හැම වෙලේම නොයෙකුත්
ආකාරයේ නොසන්සුන්කම් සහිතව ගෙවෙන මේ ජීවිත ස්වභාවය මේ ගැටලුකාරී තත්ත්වයෙන් අත මිදෙච්ච සාන්ත භාවයට පත්වෙච්ච රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ අරමුණු ඉදිරියේ සැලීම් මාත්‍රයක්වත් ඇති නොවන ඒ උතුම් පුද්ගලින්ගේ තියෙන ස්වභාවය අපි අරමුණු වශයෙන් යම්කිසි ආකාරයක අනුමාන ඥානයක් මේ වගේ අයගේ ජීවිතය මේ වගේ සුවපත් භාවයට ඇති කියලා අනුමාන ඥානයක් ඇතිකර ගැනීමෙන් අපිට ඉලක්කය කරා ළඟා වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සුවදායක තත්ත්වය ගැන මෙනෙහි කරනකොටයි අපි ඊයේ දවසේ කතා කරපු නිවන් දැකීම සඳහා වූ කැමැත්ත ඇති වෙන්නේ අන්නේ සුවදායක තත්ත්වය ගැන මෙනෙහි කිරීමෙන්. ඒ කැමැත්ත තමයි මූලික වෙන්නේ හැම දෙයක්ම ඉදිරියට අරගෙන යන්න. එතකොට අන්න ඒ පසු අපි බොහෝ වශයෙන් මේ ඉද්ධිපාදයන් ගැන සාකච්ඡා කරනවා. නමුත් මේ මූලික වශයෙන් අපි මේක ඇති කරගන්නේ කොහොමද? අපි යන ඉලක්කයට ළඟා වෙන්න ඒ ඉලක්කය අපේ හිතේ ඉතා ප්‍රබලව නැගෙන විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. ඕනම වැඩක් කරද්දී ලෞකික වැඩක් කරද්දී වුණත් ඒ වැඩේ සාර්ථක කරගන්නේ මේ විදිහට හිතෙන් හැම වෙලේම නැගි නැගි එන කැමැත්තක් තියෙනවා නම් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි යථාපූරේ තථාපච්චා ආදි වශයෙන් පෙර යම්සේ තිබුණා නම් යම්කිසි කැමැත්තක් පසුවත් ඒ විදිහටම ඒ කැමැත්ත රැකගත්තා කියලා. පසු යම්කිසි කැමැත්තක් තිබුණා නම් ඒ කියන්නේ උදේ යම්කිසි කැමැත්තක් තිබුණා නම් හවසත් ඒ කැමැත්ත රැකගත්තා. හවසත් යම්කිසි කැමැත්තක් තිබුණා නම් උදේ වෙද්දිත් ඒ කැමැත්ත රැකගත්තා. යතාදිවා තතාරත්තින් යතාරත්තින් තතාදිවා මේ විදිහට කැමැත්ත ගැන දේශනාවේ සඳහන් වෙලා තියෙනවා ඒක රැකගත්ත විදිහ. අපේ හිත තුලත් කැමැත්තක් ඇති වෙන්නේ හේතු සහගතව. නිකන් ඉබේ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මම හැමදාම කියන්නේ මේක ප්‍රායෝගිකව අපි මොහතකට මේ වෙලාවෙම පින්නත්නි මොහතකට විමසලා බලන්න මට ඊයේ දවසේ කී වතාවක් නම් නිවන් දකින්න ඕනේ කියලා කැමැත්තක් ඇති වුණාද කියලා. ඊයේ දවසේ කී වතාවක් මම නිවන් දකින්න ඕනේ කියලා කැමැත්තක් ඊයේ දවසේ කී වතාවක් ඇති වුණාද කියලා බැලුවොත් බොහෝ විට බොහෝ දෙනාගේ අඩුයි. ඒ වගේම ගිය සතිය පුරාවට ඇති වුණාද කියලා බැලුවොත් අඩුයි. කැමැත්ත ඇති වෙලා විතරක් මදි. ඒ කැමැත්ත ප්‍රබල වුණොත් ක්‍රියාත්මක භාවයට යන බව අපි පසුගිය ධර්ම දේශනාවේදී සාකච්ඡා කළා. එහෙනම් ක්‍රියාත්මක භාවයට යන මට්ටමට ඒ කැමැත්ත ඇති වුණා නම් යම්කිසි කෙනෙකුගේ එතකොට අපි අහලා බලන්න අපේ సంతාණයෙන් දැන් විමසලා බලන්න ඊයේ මන් නිවන් දකීම සඳහා මොනවද කළේ කියලා. කළා කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් කරපු ප්‍රමාණය ඇද්ද කියලා බලන්න. කැපවෙච්ච ප්‍රමාණය ඇද්ද කියලා බලන්න. කවදා දවසද මම කැපවෙච්ච ප්‍රමාණය ඇති කියලා කියන්න පුළුවන් කොයි දවසේද? අනිත් එක දවසක් එහෙම කැප වුණා නම් ඊළඟ දවස්වල කටයුතු කරේ කොහොමද කියලා බලන්න. ඉතින් මේ විදිහට අපි අපේ సంతානගත වැඩපිළිවෙල පිළිබඳව ඉතා පරිස්සමෙන් හොයලා බලන්න ඕනේ. එහෙම හොයලා බලනකොට අපිට මේවා හොයාගන්න පුළුවන්කම තියෙනවා. මගේ හිත නිවන් දකින්න තියෙන කැමැත්ත මදි. ආන්ගේ කැමැත්ත ඇති කරගන්න මොකද කරන්න ඕනේ? නිවනේහි තියෙන මහා උත්තම ස්වභාවයත් ඒ පුද්ගලයන්ගේ වාසය කිරීමේදී මේ ලෝකයේ තියෙන දේ රස විඳින ස්වභාවය, ලෝක රසය විඳින ස්වභාවය නිවන් දැක්ක පුද්ගලයෙක් තමයි මේ ලෝකේ සැනසීමෙන්ම ඉතාම සුවදායකම වැඩ වාසය කරන්නේ. එවැනි උතුම් තත්වයකට තමන්ගේ හිත පත් කර ගැනීමෙන් ඇතිවෙන තත්වයන් මොනවද කියලා හොඳින් මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේම නිවන් නොදැකීමෙන් ඇතිවෙන ආදීනවයන් හොඳින් මෙනෙහි කරන්න ඕනේ. මොනවද නිවන් නොදැකීමෙන් අපි සෝවාන් ඵලයටවත් පත් උනේ නැත්නම් අපි හොඳටම දන්නවා තිරිසංගත ජීවිතයකට වැටෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි බව. නියපිටට පස් ටිකක් ගත්ත බුදුරජාණන් වහන්සේ මේ මහා පොළොවේ තියෙන පස් ප්‍රමාණය දැනට ජීවත් වෙන මිනිසුන් යයි කියලා උපමා කරලා නියපිටට ගත්ත පස් ප්‍රමාණය තරම් පුංචි ප්‍රමාණයක් තමයි නැවත මනුස්ස ජීවිතයක් ලබන්නේ කියලා දේශනාවේ සඳහන් වෙනවා. මෙච්චර දුර්ලභ මනුස්ස ජීවිතයක් මේ ලැබිලා තියෙන වෙලාවක ඒ දුර්ලභ මනුස්ස ජීවිතය ගිලිහිලා ගියොත් එහෙම
මට කිසිවක් කරගන්න හම්බෙන්නේ නැහැ විතරක් නෙවෙයි වැඩිපුර මට තිරිසංගත ජීවිතවල ඉන්න සිද්ධ වෙනවා අර වගේ දුර්ලභයි ඒකින්ද වැඩිපුර ඒ පැත්තට වැටෙන තැන ඉඩකඩ වැඩි කියලා ඒ විතරක් නෙවෙයි තිරිසංගත ජීවිතවල තියෙන දුක්ඛිත තත්ත්වය ප්‍රේත භූත අසුර ආදී තැන්වල ප්‍රේත වස්තු විමාන වස්තු වගේ ධර්මයන් හදාරලා හොඳින් විමසන්න ඕනේ විමසලා ඒවා මෙනෙහි කරන්න ඕනේ නිවන් නොදැකීමෙන් මට සංසාර ජීවිතයේ විඳින්න තියෙන දුක්ඛන්දරාව කියලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ආදී ඒ දුක් හොඳින් මෙනෙහි කරන්න ඕනේ. තිරිසංගත ජීවිතවල තියෙන දුක් මෙනෙහි කරන්න ඕනේ. ප්‍රේත භූත අසුර ආදී තැන්වල තියෙන දුක් මෙනෙහි කරන්න ඕනේ. නිරිසත්තු විඳින දුක් දේවදූත සූත්‍රය ආදී සූත්‍ර ධර්මයන් හදාරලා ඒ වාගේ තියෙන නිරයේ වාසය කරන සත්වයෝ විඳින දුක් කොච්චරද කියලා ඒව හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඒව දැනගත්තට විතරක් මදි. මම එකක් කිව්වේ ප්‍රායෝගිකව අපේ හිත ධර්මයේ තුලට තල්ලු වෙන විදියට හදා ගන්න ඕනේ. හැදුවේ නැත්තම් කොච්චර කිව්වත් මේක වෙන්නේ නැහැ. කැමැත්ත ඉපදුනොත් විතරයි වෙන්නේ. කැමැත්ත ඉපදුනොත් විතරයි අදාළ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ පොඩ කරගන්නේ නැතුව අපි අපරාධේ මුළු ජීවිත කාලෙම වෙනත් දෙයක යෙදිලා ඉන්නවා. ඔය ටික කරගත්තොත් මේක වෙනවා. ඒකයි මම කිව්වේ. බුදුරජාණන් වහන්සේ අපි මාතෘකා කරගත්තෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව දේශනා කරා පින්වත්නි අස්සජි මහරහතන් වහන්සේ ඒ ධම්මා හේතුප්පවවා තේ සං හේතුන් තථාගතෝ ආහ මේ තථාගතයන් වහන්සේගේ ධර්මය සියලු දෙයට හේතුව දේශනා කරනවා කියලා. ඉතින් අපි දැන් මේ නිවන් දැකිය හැකි කාලෙක ඔහේ ඉන්නවා. කනවා බොනවා නානවා අඳිනවා ඔහේ ඉන්න වෙලාවකට ධර්මයත් ශ්‍රවණය කරනවා භාවනාත් කරනවා. නමුත් මම ඇහුවොත් මේ අත්තන්ගේ මේ අත්ව කියනවා ඔව් අපි කැප කරන කාලය මදි. ඉතින් හැමදාම කියන්නේ මදි ඔව් ඔව් ඉතින් කරන්න ඕනේ කියලා හිතන මිසක හැමදාම කියන්නේ මං කැප කරන කාලය මදි. එහෙනම් මේ කැප කරන කාලය මදි වෙන්න හේතුව හොයන්න අපි පුරුදු වෙන්න ඕනේ. මේ කැප කරන කාලය මදි වෙන්න හේතුව තමයි හිතේ නිවන් දැකීම සඳහා තියෙන කැමැත්තේ තියෙන අඩුව. ආන්ගේ කැමැත්ත ඇති වෙන්න නම් මම දැන් කලින් කිව්වා වගේ අපාය බය ආදී හොඳට ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ. අපාය බය ප්‍රතිවේක්ෂා කරපුවාම අපිට හොඳ කැමැත්තක් ඇති වෙනවා. ඒක ඇත්තයි. මේ ඇති වෙන කැමැත්ත වර්ධනය කරගෙන එක දිගට රැකගන්න අර අපාය බය ආදී දැනගෙන ඒවා නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. යම් දෙයක් නැවත නැවත මෙනෙහි කරනකොට තමයි ඒ දේ මෙනෙහි කරන ආකාරය අනුව ඒ දේ පිළිබඳව අදාළ වූ හැඟීම උපදින්නේ. එතකොට සංසාර බය ගැන නැවත නැවත මෙනෙහි කරන්නාට සංසාරයෙන් අත මිදීමේ ඒ බයට ඒ දුක්වලට පත් නොවීමේ අදහස හොඳින් ඇති වෙනවා. ඒ අදහස ඒ හැඟීම කොච්චර දුරට ඇති වෙන්න ඕනද කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපමා වලින් දේශනා කරලා තියෙනවා. ඒ උපමා ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැම වෙලෙම මේ හැඟීම් චේතනා ගැනයි කතා කරේ. ඒ චේතනාව කුසල චේතනා වර්ධනය කරගන්න හැටි, අකුසල චේතනා දුරු කරගන්න හැටි ධර්මයේ තියෙනවා. ඒතර කුසල චේතනාව වර්ධනය කර ගැනීම කොපමණකින් විය යුතුද කියලා ඇඳලා පෙන්වන්නද, ලියලා පෙන්වන්නද බෑ. ඒකින්දයි කුසල චේතනාව වර්ධනය කරගත හැකි ආකාරය උපමා වලින් දේශනා කරනවා. එක්තරා වෙලාවක භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් ප්‍රපාතයක් තියෙන ප්‍රදේශයකට වැඩම කරනවා. යම් කඳුකර ප්‍රදේශයකට. මේ කඳුකර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා සැරිසරනකොට එක භික්ෂුන් වහන්සේ නමක් ලොකු ප්‍රපාතයක් ලෝකාන්තය වගේ ඊටත් වැඩිය ලොකු ප්‍රපාතයක් දකිනවා. මේ ප්‍රපාතය දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා භාග්‍යවතුන් වහන්ස මේ ලෝකයේ තියෙන ලොකුම ප්‍රපාතයද මේක කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ නැහැ ඔయిత වැඩිය ලොකු ප්‍රපාත වගේක් තියෙනවා කියලා. ඊට පස්සේ අහන මොනවද ඒ ප්‍රපාත කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාති ප්‍රපාතය, ජරා ප්‍රපාතය, ව්‍යාධි ප්‍රපාතය, මරණ ප්‍රපාතය, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ආදී වශයෙන් තියෙන මේ දුක්ඛ සත්‍යයේ කමඨහන් හැම එකක්ම ප්‍රපාතයකට වඩා අර තිබ්බ ලෝකයේ තියෙන ලොකුම ප්‍රපාතයට වැඩිය ප්‍රපාතයන් කියලා දේශනා කරනවා. මෙවැනි දෙයක් ඇහුනහම අපි බලන්න ඕනේ මොකද්ද මේකේ අර්ථය කියලා. පින්නන්දි ප්‍රපාතයක් ළඟ ප්‍රපාතයක් ළඟට ගිහිල්ලා ඒ ප්‍රපාතය දැකලා අපි
ඒදිහා එබිලා බැලුවොත් එහෙම අපිට ඇතිවන අදහස කුමක්ද මහා බයක් දැනවා. වැටුනොත් නම් ඉවරයි කියලා හිතෙනවා. නොවැටි ඉන්න පරිසං වෙන හැඟීම් උපදිනවා. එහි තියෙන භයානකම අපිට තේරෙනවා. මහා ඇඟ කිලිපොලා යන බයක් දැනෙනවා. අනාගතයේ විඳින්න තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී දුක් පිළිබඳව Tamanට අරමුණු වෙනකොට ඊට වැඩි බයක් දැනෙන්න ඕනේ. එතකොට ඔන්න අහන්න දැන් Tamanගේ හිතෙන් මට අන්න ඒ වගේ බයක් දැනෙනවාද? මට අන්න ඒ වගේ බයක් දැනෙනවාද? හැම වෙලේම අපි වෙනත් වැඩවලට ලොකු මූලිකත්වයක් දෙනවා. අනිත් හැමද මේ ලෞකික ජීවිතයේ එක 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 දේවල් වලට වෙනත් වෙනත් දේවල් වලට මරණය ආසන්නයේ ඉඳගෙන හරි වෙනත් දේවල් වලට පින්නත් නේ ලොකු මූලිකත්වයක් දෙනවා. නමුත් මේ සංසාරගත දුක්ඛස්කන්ධයෙන් අත මිදෙන්න මූලිකත්වයක් අපෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. අපෙන් ඇති වෙන්නේ නැහැ. ඒ ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඇතුළෙන්ම ඇති වෙන්නේ නැත්තේ ඒකට හේතු වෙච්ච ධර්මතා එකතු වෙන්නේ නැති හින්දා. අපි ජාති ජරාදී අනන්ත ප්‍රමාණ දුක්ඛස්කන්ධය පිළිබඳව හොඳින් මෙනෙහි කරලා තියුණොත අන්න අපිට අපේ මේකෙන් නම් අතු මිදෙන්න ඕනේ කියලා අදහසක් ඇති වෙනවා. මේ බලන්න මව් ගර්භයක් තුල ඉන්න දරුවෙක්ගේ වේදනාවල් පිළිබඳව ඇතිවිය හැකි වේදනාවල් පිළිබඳව අපි නිකන් පොඩ්ඩක් කතා කරමු. මේ බලන්න දැන් අපි හිතමු අපිට මේ වෙලාවේ හරීම දාඩියයි. යම්කිසි දාඩිය දාලා ඉන්න වෙලාවක අපිට හරී අපහසුවෙන් ඉන්නේ. ඇයි ඒ? මේ දාඩිය ඇඹුල්. මේ දාඩිය ගඳයි. මේ දාඩිය රස්නේ. එතකොට අපේ මේ ශරීරය ඒක ඇලෙන සුළුයි. ඒක තෙල් මිශ්‍රයි. ඉතින් මෙන්න මේ ඇලෙන සුළු දුගඳ ස්වභාවයේ තියෙන අප්‍රසන්න වූ දාඩියකින් මේ ශරීරය වැහිලා තියෙනකොට අපි කැමති නැහැ. ඒකින්ද අපි ඉක්මනට ඒක හොදලා දානවා. අන්න ඒ වගේ මේ ශරීරය මේ දාඩියටත් වැඩිය රස්නේ, දාඩියටත් වැඩිය දුගඳ, දාඩියටත් වැඩිය උකු ගතියක් තියෙන යම්කිසි අප්‍රසන්න ද්‍රාවණයක මේ ශරීරය බැහැගෙන වාසය කරන්න වුණොත් පහසුද? ඊළඟට ඒ තමයි මව් ගර්භයක ඉන්න දරුවෙකුට මේ ආයතනයන්ගේ පහළවීමත් එක්ක වේදනාවල් ඇති වෙනවා. ස්පර්ශය ඇති වෙන හින්දා වේදනාවල් ඇති වෙනවා. ඉතින් මව් ගර්භයේ බැසගෙන ඉන්න දරුවෙකුට අර වගේ තරලයක බැහැලා ඉන්න සිද්ධ වෙනවා. ඊළඟට අම්මා උඩු බැලිය අතර හිටියොත් කටු ගොඩක ඉන්නවා වගේ. අම්මා නැමුණොත් හිර වෙනවා. අම්මා උණු අතර බිව්වොත් රසනේ දැනෙනවා. මේ ශරීරය ඇතුලේ තියෙන ඔක්කොම සද්ද ටික ඇහෙනවා. ඒ වගේම අම්මා දිව්වොත් අපහසුකම් දැනෙනවා. අම්මා නුගුණ දෙයක් කෑවොත්, සැර දෙයක් කෑවොත් ඒ ලේ ධාතුවෙන් ජීවත් වෙන හින්දා ඒ අපහසුතාවයන් තියෙනවා. හිසේ කැක්කුම්, කනේ කැක්කුම්, බෙල්ල කැක්කුම්, කොන් දෙකක් තුන්, කකුල් වල අතපය අකුලගෙන ඉන්න මේ දරු කලලයට ඒ වාගේ තියෙන ඒ අපහසුතාවයන් උනෑ තරම් දැනෙනවා. ඉතින් මේ ඔක්කොම දැනගෙන හයක් හතරක් නොතේරෙන දුක් වේදනා රාශියක් විඳගෙන මේ ශරීරය මේක තුල බැහැගෙන ඉන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ලොහගොමු නිරය වාගේ කියලා. මේ මව් ගර්භයේ ඉන්න මේ ළමයාට ඉන්න බැරි වෙනකොට පින්නත් නේ. ඉන්න අපහසු වෙනකොට මොකද වෙන්නේ? දඟලන්න පටන් ගන්නවා. උඩු අතට ඒ දඟල කකුල් දෙකෙන් අයින්ඩ පටන් ගන්නවා. එතකොට අපි කියනවා මවකට ගර්භාස වේදනා ඇති වුණා කියලා. කකුල් දෙකෙන් ඇන ඇන ඔළුවෙන් තද කරනවා. ඉතින් හරි අපහසුකම් ඇති වෙනවා අම්මේකට. මේ ඇන ඇන කටයුතු කරලා අන්තිමට ඔළුව පල්ලෙහාට හැරෙනකොට ගර්භාස නාලේ මේ බෙල්ල හිර වෙනවා කියලා. ඔළුව හිර වුණාම ඊට පස්සේ උරස් ටික ගන්න බැරි වෙනවා. එතකොට අම්මේකට උපදෙස් ලැබෙනවා යම්කිසි උත්සාහයක් ගන්න, තෙරපීමක් ඇති කරන්න කියලා. ඒ තෙරපීමත් එක්ක මේ දරුවාගේ දැඟලිල්ලත් එක්ක හම ඉරාගෙන, ලේ විදගෙන, කුණු ලේ ගොඩක, අසුචි ගොඩක, මුත්‍රා ගොඩක,
දරුවෙක් බිහිවෙනවා. ඉලස මේ බිහිවෙන දරුවාට ජීවිතය පලවෙනි වතාවට මේ අවට වාතාශරයෙන් හුළං වදිනකොට තෙල් කටාරමක දාලා බදිනවාවාගේ දැන්නවා කියලා සඳහන් වෙන්නේ. එතකොට මේ වගේ අනන්ත දුක්කුඩක් විඳින දරුවෙක්. මම මේ තාම කෙටියෙන් ධර්මයට වැඩිය බොහෝ විස්තර සඳහන් වෙනවා. මේ වගේ මහා දුක් විඳීමකට දවස් 280 ගාණක් මව ගර්භයකටලා ඉඳ වෙනවා. දැන් ওই ටික අපිට අහපුවාම එක පාට මොකද හිතෙන්නේ? අම්මෝ ආයෙනම් උපදින්න බෑ කියලා හිතෙනවා. ආයෙනම් උපදින්න බෑ කියලා හිතෙනවා. එතකොට අන්න බලන්න, එහෙනම් උත්පත්තියෙන් අයින් වෙන්න ඕනේ, නැවත ඉපදීමෙන් අයින් වෙන්න ඕනේ කියන චේතනාව අපි තුල ඇති වෙනවා. ඊළඟට ජරා දුක ගැනත් ඒ විදිහට මෙනෙහි කරන්න ඕනේ. ව්‍යාධි දුක ගැන දැන් අපි ඉතින් ව්‍යාධි දුකම ඕක ඉතින් ව්‍යාධිය දුකයි වැඩක් නැහැ. ඒක හරි දුකක්, අසනීප වීම දුකක් කියලා නිකන් ඉන්නවා. නෑ, එහෙම නෙවෙයි. මේ ශරීරයේ යම්කිසි තැනක ඇතිවෙන ව්‍යාධිය හින්දා ඇතිවෙන වේදනාවල් පිළිබඳ සංවේදීව මෙනෙහි කරන්න ඕනේ. අපි තුමු යම්කිසි පුද්ගලයෙකුට අංශභාග රෝගයක් හැදුණා. ඉතින් අපි කියනවා පව් කියලා නිකන් ඉන්නවා. අංශභාග රෝගයක් හැදිච්ච කෙනා ගැන අපි මෙන්න මෙහෙම කල්පනා කරනවා. කොහොමද? යම් විදිහකින් අතපය උස්සගන්න, අත් දෙක උස්සගන්න ඒ තැනත්තාට බැරුව ඉන්න වෙලාවක අපි හිතුවොත් එහෙම ඔළුව කසන්න පටන් ගත්තා කියලා. ඔළුව කසන්න පටන් ගත්තොත් ඒ කැසීම සිද්ධ කරගන්න පුළුවන්ද කතා කරගන්නත් බැයි නේද? එහෙනම් කසන තැනක් කසන්න නැතුව ඉඳ සිද්ධ වුණොත් මොන තරම් අපහසුතාවයක් විඳින්න සිද්ධ වෙනවද කියලා විමසලා බලන්න. ඊළඟට මේ තියෙන අපහසුතාවය වගේම අපි හිතමුකෝ මැස්සෙක් වැහුවා කියලා. ඊළඟට එක තැන් වෙලා ඉන්න රෝගියෙක් හැරෙව්වේ නැත්තම්, පෙරළුවේ නැත්තම් ලොකු දැවිලි ඇති වෙනවා මේ හැමේ. ඒ වගේම සමහර වෙලාවට මල මුත්‍රා ආදී බැහැර වෙලා හොද ගන්න බැරුව ඉන්නකොට ඉතින් මෙනෙහි කරන්න ඕනේ. මම හොඳට හැන්දෑවට මගේ මේ ශරීරයේ තියෙන ඇඳුම් අයින් කරලා වෙන අලුත් ඇඳුම් ඇඳලා පිරිසිදු වෙලා ශරීරය සුවදායකව තියාගෙන ඉන්නවා. අර වගේ අසනීපයක් හැදිච්ච කෙනෙකුට කිලුට ඇඳුම් පිටින් ඉන්න වෙන වෙලාවකට මල මුත්‍ර බැහැර වුණා නම් ඒවත් එක්ක ඉන්න වෙනවා. ඒ අපහසුතාවය අත්දකින්න ඕනේ. ඊළඟට අපි මේ ඉන්නකොට රත් වෙනකොට හෙල් වෙනවා. ඊළඟට ඉරියව් මාරු කරනවා. නමුත් අර වගේ රෝගියෙකුට එහෙම කරගන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඒ දැන් රත් වෙලා බිබිලි දානවා, තුවාල දානවා. ඊට පස්සේ ඒවා පණුව ගහනවා. මේ විදිහට මේ ව්‍යාධි දුක පිළිබඳව සංවේදීව මෙනෙහි කරනකොට ඒ දුකෙහි තියෙන නැවත එවැනි එක නිකන් ප්‍රපාතයක් වගේ හැඟීමක්, ප්‍රපාතයක් ළඟට ගියාම අම්මෝ වැටුණොත් ඉවරයි වගේ හැඟීමක් Taman තුළ උපදිනවා. අන්න එහෙම මෙනෙහි කර කර නිවනට සිත ඇලෙන විදිහට අපි මේ හිත මේ වෙලාවේ හදන්න ඕනේ. ඔන්නෝක කරගන්න අතපසු වෙන හින්දා, නොදන්න හින්දා ඒ පිළිබඳව වැඩි උනන්දුවකින් හිත ඇලෙන්නේ නැහැ. ඔව්, නිවන් දකින්න ඕන කී ඉන්නවා. ඔහේ ඉන්නවා. ඉතින් එකම දේ කර කර ඉන්නවා. හිතේ පැත්තට ඇදිලා යන්නේ නැහැ. ඡන්දය ඇති වෙන්නේ නැහැ. ඒක අතපසු වීමක් අපිට. ඒ ගැන උනන්දුවක් නැහැ. ඒක මේ තියෙන సంతානේ හැටි පින්නත් මේක ඇහෙන්න තමයි හරියන්නේ. අපේ තියෙන సంతානේ හැටි තමයි එදා දවසට දැනෙන විදිහ තමයි හරි කියලා දැනෙන්නේ. එදා දවසට දැනෙන විදිහට තමයි ඉන්නේ. අන්න ඒ දැනෙන විදිහ නිවැරදි නැහැ. අපිට නිවැරදි දේ දැනෙනකොට ඕකෙදි හරි අපූර්ව උපමා කතාවක් තියෙනවා. හෙන්ඩුවට බය වෙලා ඉන්න අලියා අන්තිමට කොයි වෙලාවේ හරි මැරෙන්න වැටෙනවලු. මම දන්නේ මේක ඇත්තද නැත්තද කියලා. නමුත් මේක වෙනවා නම් අපිට එහෙම තමයි හිතන්න වෙන්නේ. මැරෙන්න වැටුණාම තමයි බිම දිගෑවුණාම තමයි යාට පේනවා කියන්නේ මගේ ඇඟේ ශරීරය කොච්චර ලොකුද කියලා. ඉතින් එතකොට තමයි යාට හිතෙනවා ඇත්ත. එහෙනම් අපේ මම මේ පොඩි හෙන්ඩුවකට මොන අහවල් දෙයකට බය වෙලා හිටියද කියලා. ඒ වගේ අපිට අපේ සිතේ තියෙන වර්තමාන ස්වභාවය, වර්තමාන හැඟීම් හින්දා ඇතිකරගත යුතු හැඟීම ඇතිකරගත්තාම, අවශ්‍ය කුසල හැඟීම ඇතිකරගත්තාම ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි කියලා
නිකං ඉන්න කෙනට දැනෙන්නේ. අන්න එයාට එක දැනෙන විදිහට දැනෙන්ඩ නං ඒ බහුස්ෘත නැතන් කල්යාණ මිත්‍රයගේ ආශ්‍රය ඕනෑ. එතකොට එයා දැනගන්නවා මාව ඇයි මාව මේ නිවන්නට යොමු වෙන සිතුවිලි නිවනට යොමු වෙන වචන නිවනට යොමු වෙන ක්‍රියාවලට මාව පෙළඹෙන්නේ නැත්තේ ඇයි ඇයි මම මේ එකම දේ කර කර ඉන්නේ කියලා එන්නේ ඒ දැනෙන්නේ මෙන්න මේ විදිහට මෙනෙහි කරවුවේ නැති හින්දා. ප්‍රපාතයකට වැටෙනකොට ප්‍රපාතයක් දකින්නකොට ඒ පිළිබඳ ඇති වෙන බය උපදිනවා වාගේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ආදී අනන්ත අප්‍රමාණ ඒ දුක්ඛස්කන්ධය ගැන මෙනෙහි වෙනකොට ප්‍රබල හැඟීමක් අපිට ලක්ෂණයක් ඒ දුක්ඛ ලක්ෂණය හොඳින් දැනෙන්න ඕනේ තමන්ගේ හිතට මේ සංස්කාරයාගේ තියෙන. ඒ වගේම තමයි නිවනට තියෙන අධික කැමැත්තක් උපදින්න නම් පින්වත්නි ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන ආකාරයට ඒ උතුම් වූ නිර්වාණ සාන්තිය මොනතරම් සාන්තද මොනතරම් උතුම්ද කිසිදු උපද්‍රවයකින් තොර බව ඒතන් සන්තන් ඒතන් පනිත යඥ සබ්බ සංකස්සියලුම සංස්කාරයන්ගේ සමතයකට පත්වීම මේ විදිහට ඒ නිවනේ තියෙන උතුම් බවත් අපි මෙනෙහි කරන්න ඕන. පින්නත්නි දැන් බලන්න මේ සැකසීම් හින්දා තියෙනා වූ කරදරය කොච්චරක්ද කියලා. අපි මේ ලෝකේ ඇහැ කනනාසය දිව ශරීරය අරගෙන ඇවිදිනෝ පාර යනෝ නිදහසේ පාර යන්නවක්වත් නෑ අපිට. ඇයි කියලා බලන්න අපිට තේරුම් නැති වුණාට පින්නත්නි අපේ හිතේ නොයේකුත් ආකාරයේ සැකසීම් සිද්ධ වෙනවා, එකතු වීම් සිද්ධ වෙනවා. හරි තුවාලයකට සැරව එකතු වෙනවා වාගේ කුණු ගොඩකට කුණු එකතු වෙනවා වාගේ අපේ මේ ශරීරයේ අපේ මේ හිතේ මේ බලන්න මේ කොච්චර වේගෙන් සිද්ධ වෙනවද කියලා. ඉතාම සාන්ත හැඟීමකින් පාර යනවා. සාන්ත හැඟීමකින් පාර යනකොට එක පාටම තරහකාරයෙක් දකිනවා. මෙහෙම බලලා ඇහිපිය හෙලන වේගයට වඩා වැඩියෙන් තමන්ට තරහ එනවද නැද්ද? ඕම් පාර යනකොට වෙලාවකට ඔය වගේ තරහවල් එනවා. වෙලාවකට ඔය වගේ මොකද වෙන්නේ? ඊර්ෂ්‍යාව ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා, වෛරය ඇති වෙනවා, රාගය ඇති වෙනවා. ඉතින් ඒ ඇතුලෙන් ඇතිවෙන දේවල් වලට අනුව මේ ශරීරය ක්‍රියාත්මක භාවයට යනවා. ඒවා ප්‍රබල වෙනකොට ක්‍රියාත්මක භාවයට යනවා. හරියට ගහන පදයට නටණ්ඩ වෙන නැට්ටුවෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. කොහේ හරි තැනක අපි මොකක් හරි සිද්ධියක් තියෙනවා. ඒ ඒ අනුව යර නීතියක් දාලා තියෙනවා මේ මෙන්න මේ පදේ වැදුනොත් නටණ්ඩ මොනේ කියලා. අන්න ඒ වගේ මේ චිත්ත අභ්‍යන්තරයෙන් වදින පදේට මේ ශරීරය හැම වෙලෙම නැටවෙන හැටි බලන්න. මං ගෙදර ඉන්නකොට කවුරු හරි මට නුරුස්සන වචන කියලා බැන්නා. ඉඳන් ඉන්න පුටුවෙන් මාව ඉස්සෙන හැටි බලන්න. ඉඳන් ඉන්න පුටුවෙන් නැගිටින මම එහාට මෙහාට ඇවිදින්න සිද්ධ වෙන හැටි බලන්න. දත් පූට් වෙන විදිහ බලන්න. අත මිටිමලෝ වෙන හැටි බලන්න. පරුස වචන කියවෙන හැටි බලන්න. එතකොට මේ අනුන්ගේ වචනයකට පුළුවන්නේ මාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. කාගේ හරි වචනයකට ගෙදර ඉන්න කෙනෙක්ගේ වචනයකට පුළුවන් මාව සම්පූර්ණයෙන් වෙනස් කරන්න. කෙනෙක් දැක්කහම මගේ හිතේ විතක ආදරය උපදිනවා, විතක තරහ උපදිනවා, විතක රාගය උපදිනවා, විතක ඊර්ෂ්‍යාව උපදිනවා, විතක ක්‍රෝධය උපදිනවා, විතක වෛරය උපදිනවා. ඒ වගේ කෙනෙක්ගේ වචනවලට කෙනෙක්ගේ ක්‍රියාවලට මාව සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. මේ හිතේ එක එක දේවල් උපදිනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සමුවේ හිත වෙනස් වෙනවා. සැරෙන් සැරේ මොහොතින් මොහොත එක එක විදියට මේ හිත සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අන්න ඒ හිත එක එක විදියට සකස් වෙනවා. අන්න ඒ සකස් වීම හින්දා අපි ලොකු පීඩාවකට පත් වෙලා ඉන්නවා. තමන් හිතාගෙන ඉන්න දේවල් නෙවෙයි පින්වත්නි කරන්න වෙන්නේ. නොකිය යුතු දේවල් කියනවා, නොකළ යුතු දේවල් කරනවා, එක එක ව්‍යසනකාරී දේවල්, දූෂිත දේවල්, මේ බොහෝ දේවල් සිද්ධ කරන්න සිද්ධ වෙන්නේ ඔන්න ඔය තියෙන අපගමනේ හින්දා. ඉතින් ඔන්න ඔය වගේ මේ ඒ තියෙන සැකසීම් එකක්වත් රහතන් වහන්සේ නමගේ සිත තුළ නෑ පින්වත්නි. රහත් උත්තමයාණන් වහන්සේ නමක් ගත්තොත් අම්මා මතකයි, තාත්තා මතකයි, සහෝදරයෝ මතකයි, ඔක්කොම මතකයි. නමුත්
අපිට අම්මා තාත්තා සහෝදරයා කියලා කිව්වහම ඒ මතක්වීමත් එක්ක කියන්නේ සංඥාවත් එක්ක උපදින්නා වූ ප්‍රියභාවයක් අප්‍රියභාවයක් කැමැත්තක් අකමැත්තක් ගිජු බවක් ඒ වගේ ක්‍රෝධයක් ඊර්ෂියාවක් ආදරයක් වගේ සැකසීම් සිද්ධ වෙනවා. ඒ සැකසීම් එක්ක අපිට අපහසු වෙනවා. රහතුත්තමයන් වහන්සේ අම්මා හඳුනා ගන්නවා තාත්තා හඳුනා ගන්නවා ඒ හඳුනා ගැනීම කරනවා අන්නතර වගේ සැකසීම් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඉතා පහසු ජීවිතයක් ලෝකයේ කිසිදු දෙයක් පිළිබඳ එවැනි සැකසීමක් නැති ආකාරයට පහසුවෙන් ගත කරන්න පුළුවන් ජීවිතයක් සුවදායක ජීවිතයක්. ඒතං සන්තං ඒක සාන්ත වූ ඒක උතුම් වූ සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනි සග්ගෝ සියලූම උපද්‍රවයන් තියන ඒවා නැතිවෙච්ච කෙනෙක් තමයි රහතන් වහන්සේ කියන්නේ. තන්හක්කයෝ ඇසීමේ තන්හා, බැලීමේ තන්හා, විඳීමේ තන්හා, ඇහැ කණනාසය දිව ශරීරය මනස කියන ඒවාගෙන් ලැබෙන මේ පේන රූප පේන රූප නැවත 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 දැක්ක රූප නැවත 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 දැකීමේ ඇතුළාන්ත සැකසීම ඇතුළාන්ත පෙළඹීම තමයි තණ්හාව කියන්නේ. නැවත නැවත ඇවිසීමේ නැවත නැවත විඳීමේ ඇතුළෙන්ම තියෙන ඇදිලා යන ගතිය, තෙරපෙන ගතිය, නොයිවසිල්ල එවැනි වූ තණ්හාවකින් හැම වෙලේම පීඩා විඳිනවා. අන්න ඒ තණ්හාව ෂය වෙලා. ඉතින් ඒ වගේ තණ්හාව ෂය වෙච්ච කෙනෙක් ඉතා සුවදායකව වාසය කරනවා. ඊළඟට ඇල්මක් නැහැ, විරාගෝ. රාගයක් ඇල්මක් නැහැ. ඒ තරක් නෙවෙයි, ඒ ඒවයින් සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා එවැනි දෙයක් ආයේ ඇති වෙන ස්වභාවය නැහැ. ඉතින් ඔන්න ඔය වගේ ඇතුළාන්ත පිරිසිදුභාවයෙන් උපරිමයකට පත්වෙච්ච ගතිය, විරාග සංඥා, නිරෝධ සංඥා ආදිය, ප්‍රහාණ සංඥා ආදිය අපි ඇති කරන්න ඕන අපේ సంతානේ. ඔන්න ඔය විරාග නිරෝධ වශයෙන් අපි අපේ సంతානගතව නැවත 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 නිවන් දැක්ක කෙනෙක්ගේ තියෙන ස්වභාවය මොකක්ද කියලා මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට අර පැත්තෙන් අපාය බය මෙනෙහි කරනකොට මේ පැත්තෙන් නිවනේ තියෙන උත්කෘෂ්ඨභාවය මෙනෙහි කරනකොට ක්‍රමානුකූලව අපේ సంతානවල ලොකු කැමැත්තක් උපදින්න පටන් ගන්නවා. මං නිවන් දකින්න ඕනේ, නිවන් දකින්න ඕනේ, නිවන් දකින්න ඕනේ කියලා. අන්න ඒ කැමැත්ත තමයි අපිව පදවන්නේ නිවන දක්වා. අපේ හිත නිවන දක්වා රැගෙන යන්නේ ඔන්න ඔය කැමැත්ත. ඒ කැමැත්ත කාලෙන් කාලට අඩු වැඩි වෙනවා. ඒක අඩු වැඩි වෙනකොට මොකද කරන්න ඕනේ? තමන් හොඳට මෙනෙහි කරලා ওই දෙපැත්තම මෙනෙහි කරලා ඒක මධ්‍යස්ත තැනට ගන්න ඕනේ. එක කාලෙකදී සමහර විට මේක වැඩි වෙනවා. වැඩි වුණොත් වෙන්නේ පින්වත්නි මොකද්ද? මේ ඡන්දය වැඩි වුණොත් නොසන්සුන් භාවයට යනවා. එහෙම වුණොත් එහෙම නැවත මෙනෙහි කර කර ක්‍රියා ඒක අඩු කිරීම කරගන්න ඕනේ. ඒක මධ්‍යස්ත ප්‍රමාණයේ තියාගන්න ඕනේ. එතකොට මේ නොසන්සුන් භාවයට යන්න දෙන්නේ නැතුව, අඩු වුණොත් ලීන භාවයට යන්න දෙන්නේ නැතුව කොහොම හරි මේක රැකගන්න ඕනේ. එතකොට අපේ හිතේ නිවන් දැකීම සඳහා ඡන්දය උපදවා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා. මේ කියන කාරණාවේ තේරුම එහෙම වැඩපිළිවෙලක් අපි ළඟ තියෙනවා. එන්න ඒ ඡන්දය විටක මොකද වෙන්නේ පින්වත්නි? පංචකාම සම්පත්තියට ගැන තියෙන ඡන්දයට යට වෙනවා. ඒ කියන්නේ නිවන් දකින්න තියෙන කැමැත්ත විසිරෙනවා කියලා කියනවා ඒකට. නිවන් දකින්න තියෙන කැමැත්ත පංචකාම රූප විශේෂෙහි විසිරීලා. කැමැත්ත කියන එක මේ හිතේ උපදින ධර්මතාවය. ඒ කැමැත්ත නිවනට යොමු වෙලාම එක දිගට තියෙන්න ඕනේ. එහෙම තියෙන්න නම් නිවනේහි තියෙන වටිනාකමත් නිවන් නොදැකීමේ තියෙන ආදීනවත් හොඳට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කර කර ඒ කැමැත්ත කොහොම හරි රැකගන්න ඕනේ. අන්න ඒ කැමැත්ත කොහොම හරි රැකගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. උදේ යම්සේද දවල් එහෙමයි, දවල් යම්සේද උදේ එහෙමයි, රාත්‍රී යම්සේද දවල් එහෙමයි, පෙර යම්සේද පසු එහෙමයි, පසු යම්සේද පෙර එහෙමයි. ඔය විදිහට එක දිගට මේ කැමැත්ත අඛණ්ඩව ආරක්ෂා කරගන්න ඕනේ. අන්න ඒ කැමැත්ත උපදවා ගත්තාම පින්වත්නි පංචකාම සම්පත්තියේට තියෙන කැමැත්ත අඩු වෙනවා. පංචකාම සම්පත්තියේ තියෙන කැමැත්ත අඩු වෙනකොට ඉන්ද්‍රිය සංවරය ආදිය අපේ තුල ඇති වෙනවා. මොකද ඉන්ද්‍රියන් තුලින් අපි නිකන් ලොකු මෙහෙයුමක් කරන්නේ නැහැ ඒවා ලබා ගන්න. ඉන්ද්‍රිය සංවරය කරනකොට
ප්‍රමෝදය උපදිනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට ඒන්ද්‍රියන් තුළින් ලැබෙන අකුසලයන් දුරුවෙනකොට අපේ හිත්වල ක්‍රමාණුකුල ප්‍රමෝදයක් උපදිනවා. අන්නේ ප්‍රමෝදය ඉපදීම ඒ වගේම ඉන්ද්‍රිය සංවර වෙනකොට තමන් සීලයෙන් තවදුරටත් පෝෂණය වෙනවා. එතකොට හිතේ උපදින්නාව මේ ප්‍රමෝදය හින්දා මොකද වෙන්නේ? ඒ බලවත් ප්‍රමෝදය කියන්නේ දුර්වල ප්‍රීතිය. ඒ ප්‍රීතිය තව තව වර්ධනය වෙලා ඒක බලවත් ප්‍රීතියක් බවට පත් වෙනවා. ආන්ගේ ප්‍රීතිය නැగిලා එනකොට සිත කය සංසිඳෙනවා. අන්න ඒ සිත කය සංසිඳීම කියන කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා. ඉතින් අන්න ඒ පස්සද්ධිය හේතුවෙන් උපදින්නා වූ යම් සමාධියක් තියෙනවද? අන්න ඒ සමාධියට කියනවා ඡන්ද සමාධිය කියලා. එතකොට ඔන්න ඔය සිත කය සංසිඳීම දක්වාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා දුක් විඳිනවා කියලා. එතකම්ම සත්වයා දුක් විඳිනවා කියන හැම නිමේෂයකම. එතකොට අන්න ඒ දුකෙන් తాවකාලිකව අත මිදෙන තැන තමයි ඔන්න ඔය සංසිඳීම. කුමක්ද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී නීවරණ ධර්මයන් යට වෙලා තමන්ගේ චිත්තසංතානය ඒකාග්‍ර හිතකින් කුසල හිතක නැවතිලා ඔන්නම සංසිඳිච්ච අවස්ථාව වෙන තුරු සිත කය දෙක මේ කායික දැනීම් සහ මානසිකව ඇදෙන ඇදිල්ලෙන් සංසිඳීම සිද්ධ වෙන තුරුම කියනවා දුක් විඳිනවා කියලා. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන දෙයක්. සත්වයා මේ වෙනකම දුක් විඳිනවා කියනවා. ඉතින් එහෙමනම් මේ ඡන්දය අපි කලින් සඳහන් කරා වගේම ඔන්න ඒ සමාධිය ඇති වෙනවා. ඒකට කියනවා ඡන්ද සමාධිය කියලා. ඊළඟට මේ ඇති වෙන ඡන්දය හින්දාම කැමැත්ත හින්දාම ওই විදිහට අර මෙනෙහි කළ කැමැත්ත ඇති කරගත්තාම ඒ කැමැත්ත හින්දාම කෙනෙකු තුළ කුසලයේහි තියෙන කුසල් ආරක්ෂා කරගන්නත් නැති කුසල් ඇති කරගන්නත් වීරයක් උපදිනවා හිතේ. ඒ වගේම තියෙන අකුසල් දුරු කරගන්නත් නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැතුව නවත්ත ගන්නත් වීරයක් උපදිනවා. ආන්ගේ ඡන්දයේ හින්දාම උපදින මේ වීරය සම්ප්‍රදාන වීරයක්. එතකොට ඔය තුනේම එකතුවට කියනවා ඡන්දය, ඡන්දය සමාධිය, සම්ප්‍රදාන වීරය, ප්‍රධාන වීරය. ඡන්දය, සමාධිය, ප්‍රධාන වීරය. මේ තුනම එකතුනහම තමයි කියන්නේ ඉර්ධිපාදය කියලා. මේ ඉර්ධිපාදය වැඩෙන්නේ සම්පූර්ණ වෙන්නේ මාර්ග අවස්ථාවේ. ඉතින් මේ අපි මේ විදිහට මෙනෙහි කිරීම කර කර නිවනේ හිත අලවාගෙන වාසය කරන්න අතපහු කරන්න එපා. මොකද ඒ தත්ත්වයට පත් වුණාට පස්සේ ඒක පහසුයි පින්නත්නි. පුංචි ළමයෙකුට කොච්චරවත් කියනවා දෙමාපියෝ ඉගෙන ගන්න ඉගෙන ගත්තට පස්සේ ඔයාලට පහසුවෙන් ඉන්න පුළුවන් කියලා. වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න ආදි වශයෙන් කියන. එතකොට ඔයාලට සුවපත් ජීවිතයක් ලැබෙනවා, හොඳ ජීවිතයක් ලැබෙනවා, කරදර නැති ජීවිතයක් ලැබෙනවා කියලා පොඩි කාලේ කියනවා. කිව්වට ඉතින් ඒ ළමයා ඒක පිළිගන්නේ නැහැ. එයාට තේරෙනවා. නමුත් එයාට ඒක කරගන්න බෑ. ඒ මොකද එයාට ඒකේ තියෙන ප්‍රබලත්වය ප්‍රබලව අර දෙමෝපියන්ට දැනෙනවා වගේ දැනෙන්නේ නැති හින්දා. ඒ වගේ මේ ප්‍රයෝජන ගත යුතු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා අපේ හිත අවශ්‍ය විදිහට මෙහෙවගත්තට පස්සේ තියෙන සුවදායක තත්ත්වය මුලදි කිව්වට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්න නම් හිත ඒ පැත්තට නැඹුරු වෙන්න නම් අපි ওই විදිහේ මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. මේ මෙනෙහි කිරීම ගොඩක් අයට අතපසු වෙන හින්දා අපරාදේ තමන්ට තියෙන ලොකු අවස්ථාවක් ගිලිහිලා යනවා පින්නත්නි. මේ පුංචි මෙනෙහි කිරීම කරන්න. ඒක තමයි ප්‍රායෝගිකව අපිට කියන්න තියෙන්නේ. මේ මෙනෙහි කිරීම තමන් දැඩි උවමනාවකින් සිද්ධ කරන්න ඕනේ. මේක අමතක කරන්නේ නැතුව කොහොම හරි කරලා ඕනම දෙයකදී අතහදාව බලන්න. මේක අපිට තේරෙනවා ඕනම දෙයකදී ඒක නිකිරීමෙන් තියෙන පාඩුව සහ ඒක කිරීමෙන් තියෙන ලාභය මෙනෙහි කරනකොට ඒ දේ කරන්න අවශ්‍ය කරන ඒ විතර්ක පහල කරගන්නකොට ඒ දේ කරන්න අවශ්‍ය කරන ඡන්දය උපදිනවා. ඉතින් අන්න ඒ ඡන්දය උපදවා ගන්න ඕනේ. ඒ ඡන්දය නිවන දක්වත් ඒ වගේම අපි ඡන්දය උපදවා ගැනීමෙන් අපිට පුළුවන්කම තියෙනවා
එක දිගට නිවනේ හිත අලවා වාසය කරන්න මේක වෙනස් වෙන්න දෙන්න මෙපා. වෙනස් වෙන්න දෙන්නෙම නැතුව ඉන්නකොට අපේ ජීවිතයේ අපිට එක එක අවස්ථාවලදී අපේ හිත විසිරීලා යන එක අයින් කර ගන්න පුළුවන්. කම්මැලිකමට හිත ඇකිලිලා යන එක අයින් කර ගන්න පුළුවන්. හුඟක් වෙලාවට පංචකාම සම්පත්තියේ හිත විසිරෙනවා. හිත තීන මිද්දේ හින්දා හිත ඇතුළට ඇකිලෙන දැන් බෑ අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ මේ නැත්තම් කියනවා දැන් මේ සීල් රකින්න එක කල් දානවා සමාධිය වඩන එක කල් දානවා භාවනා හැම කරන එක මේ පිළිවෙත් රකින්න එක අසනීපයක් වුණා කියලා කල් දානවා ඒ කියන්නේ කුසීතකමින් වහ ගන්නවා මේක අසනීපයක් වුණා කියලා කල් දානවා අසනීපයක් වෙයි කියලා කල් දානවා ගමනක් යන්න තියෙනවා කියලා කල් දානවා ගමනක් ගිහිලා ආවා කියලා කල් දානවා බඩගිනි කියලා කල් දානවා කාල වැඩි කියලා කල් දානවා මේ විදිහට එක 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 හේතු හොයාගෙන අපි හැම වෙලේම මේ ළඟාවිය යුතු ඉලක්කයට ළඟා වෙන්න කල යුතු දේ කරන්නේ නැතුව කුසීතකමින් යට වෙලා යන්නේ මේ ඡන්දයේ තියෙන මදිකම හින්දා පින්නන්නේ ඡන්දය හරියට ගිලිලා යනවා වාගේ. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙන්න දෙන්නේ නැතුව අපේ හිත අපි රැක ගන්න ඕනේ. ඒ සඳහා අපි දක්ෂ වෙන්න ඕනේ. හැම වෙලේම මෙනෙහි කරන්න ඕනේ හැම වෙලේම මෙනෙහි කරන්න ඕනේ මම මෙහෙම ජීවත් වෙලා මොකටද? මේ අනර්ථවත් දුක් සහිත ජීවිතයෙන් මං අත මිදෙන්න ඕනේ. සුවදායක තත්ත්වයකට පත් වෙන්න නම් මගේ හිත ඒකට පොළඹවන්න ඕනේ. මේ ධර්ම දේශනාව දැන් ශ්‍රවණය වෙනකොට එක එක ඒවා අපි සාකච්ඡා කරනකොටත් හිතෙනවා කෙනෙකුට ඇත්ත තමයි තිරිසංගත ජීවිතයක තියෙන දුක්ඛිත තත්ත්වය ඒවට නම් මං පත් වෙන්නේ නැහැ මං කොහොම හරි නිවන් දකින්න ඕනේ කියලා මේ වෙලාවේ අදහසක් ඇති වෙනවා පින්නත්නේ. ඒ වගේ මේ වෙලාවේ ඇති වෙන කැමැත්ත කොච්චර වෙලා තියෙයිද කියලා අපි විමසලා බලන්න ඕනේ. අපේ උපකරණය ගැන අපි හොඳට විමසන්න ඕනේ. කොච්චර වෙලා තියෙයිද කියලා විමසපුවාම අපිට තේරෙනවා වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේ කැමැත්ත ඉපදුනේ මේ වෙලාවේ කරපු මෙනෙහි කිරීම හින්දායි. මේ වෙලාවේ කරපු මෙනෙහි කිරීම හින්දා කැමැත්ත ඉපදුනා. මෙනෙහි කිරීම නැති වෙනකොට කැමැත්ත නැති වෙනවා. ඒකයි හේතුඵල ධම කියලා කියන්නේ. අපේ හිත ක්‍රියාත්මක වෙන්නේ යම් හේතුඵල ධමකට අනුව. එහෙනම් මේ මොහොතේදී ඇතිවෙච්ච යම් කිසි ආකාරයක හැඟීමක් තියෙනොත් ඒක නැති වෙන්න දෙන්නේ නැතුව තියාගන්න නම් නැවත 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 ඒ දේම මෙනෙහි කරන්න ඕන. ආන් එහෙම මෙනෙහි කරනකොට අපිට අර තියෙන බරපතල අනිත් පැත්තට හැරෙන බරපතල ප්‍රබල හැඟීම් වලින් අයින් වෙලා නිවනේම හිත යොමු කරගෙන වාසය කරන්න පුළුවන් තත්ත්වයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ තත්ත්වයට පත් වෙන එක නවත්වා ගන්නේ නැතුව මේක කොහොම හරි කරගන්න නැවත 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 මේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. නැවත 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 මේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. එහෙම කර 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 හිත වෙනත් දෙයකට ඇදෙන්න දෙන්නේ නැතුවම 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 තියාගන්න පොඩි තැනක් ඇති පින්නත් නේ අනිත් පැත්තට ඇදිලා යන්න. පුංචි දෙයක් ඇති. ඉතින් එහෙම ඉඩ දෙන්නේ නැතුව සකසුරුවම්ම තමන්ගේ හිත නිවනෙහි අලවා වාසය කරවුවොත් අවශ්‍ය කරන අවබෝධය දක්වාම යනවා. සීලය එතකොට රැකෙනවා. අපි කලින් දවසේ මතක් කරා වගේ සීල් රකින්න ඕනේ නැහැ, සීල් රැකෙනවා. භාවනා කරන්න ඕනේ නැහැ, භාවනා කෙරෙනවා. විදර්ශනා වඩන්න ඕනේ නැහැ, විදර්ශනා පැත්තට හිත යොමු වෙනවා. කල්යාණ මිත්‍රයෝ බලෙන් ගිලා ආශ්‍රය කරන්න දෙයක් නැහැ. කල්යාණ මිත්‍රයෝ පැත්තට යන්න හිත හැඹලීම පෙළඹෙනවා. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ නැහැ, ධර්මයේ ශ්‍රවණය කෙරෙනවා. පිළිවෙත විචාරෙනවා තමන්ගේ පැත්ත යතින්. මේ විචාරීම් සිද්ධ වෙලා ඒ පිළිවෙත ආරක්ෂා කෙරෙන මට්ටමට එනවා. ඉතින් එහෙම හැම පැත්තකටම තියෙන විසඳුමක් තියෙන ඒ නිවනට යොමු වෙන විදිහට හිත සකස් කරගන්න පුළුවන්කම තියෙද්දී අපි ඒක කරගන්න තුව ආස කරන ගොඩාක් දෙනෙකුට මේ හදන්න ඕන තැනම හදාගන්න තේරෙන්නේ නැහැ. හරියටම හදන්න ඕන තැන බෙහෙත් ගැල්ලිය යුතු තැනම බෙහෙත් ගල්වන්න ඕනේ. කැමැත්ත කියන එක නැතුව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඒ කැමැත්ත කියන එක තමන්ගේ సంతානයේ උපද්දවා ගැනීම සඳහා කළ යුතු දේ නොකළ යුතු දේ කියලා තියෙනවා. කළ යුතු දේ නොකළ යුතු දේ කියලා තියෙනවා. ඉතින් එවැනි විතර්ක නෙක්කම්ම විතර්කයන් හිතේ ඇති වෙන විදිහට කළ යුතු දේ කරන්න ඕනේ. නොකළ යුතු දේ නොකර ඉන්න ඕනේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා අපේ හිත ඒ නිවනේ අලවා තියන්න. මේක නොකර ගැනීමෙන් අපි අපරාදේ ලොකු ව්‍යසනකාරී තත්ත්වයකට පත් වෙනවා. හැමදාම එකම දේ කර කර ඉන්නවා. ඉතින් ආය අපිට කියන්න තියෙන්නේ මේ සසර බොහෝ දුර ඇවිදින්න වෙන
මේ පංචකාම සම්පත්තියෙන් හිත අත්මුදවා ගණ්ඩ අවශ්‍ය කරන වැඩපිළිවෙලක් මේ ධර්ම දේශනා තුළ අපිට මේ විභංගාදී සූත්‍රවල මේ ඡන්දය, ඡන්ද සමාධිය, ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාර, සමන්නාගත ඉර්ධිපාදය කියලා ඔය කාරණා තුන සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ඒක එවැනි අපේ හිත සංස්කාරයන්ගෙන් ගලවන මානසික ශක්තිය අපේ තුළින් වර්ධනය කරගන්න ඕනේ. ඒක වර්ධනය නොකර ගැනීමෙන් සංසාරගතව බොහෝ දුර ඇවිද්ද බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතර ඉර්ධිපාද නොවැඩීමෙන් ආනන්ද, සතර ඉර්ධිපාද නොවැඩීමෙන් මේ ගෝර බීර සංසාරයේ මෙතෙක් දුර එන්න හේතුනේ හේතුනා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි මේ ප්‍රායෝගිකව අපිට අද දැනෙන්නේ නැහැ පින්වත්නි, ඒ හොඳට කැමැත්ත වර්ධනය කරපු කෙනෙක්ගේ තුල, කැමැත්ත වර්ධනය කරපු කෙනෙක්ගේ තුල තියෙන මානසික භාවය මේ ඉන්න මොහොතේ දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්න නම් කැමැත්ත වර්ධනය කරගන්න ඕනේ. එතකොට එහෙම කැමැත්ත වර්ධනය කරපු අය ඕනෑතරම් මේ සමාජය තුළ ඉන්නවා. ඒ අය හැම නිමේෂයකම උත්සාහ ගන්න නිවන් දකින්න. හැම නිමේෂයකම උත්සාහ ගන්න නිවන් දැකීම සඳහා කළ යුතු දේ කරන්න, නොකළ යුතු දේ නොකර ඉන්න. ඒ අයට එවැනි මානසික තත්ත්වයකුත් මට එහෙම නැති වෙනත් දේවල් ගැනම හිතී ඉන්න මානසිකත්වයකුත් ඇති වෙන්නේ ඇයි කියලා විමසන්න ඕනේ. මගේ මනසෙන් ඒ ආදීනව ඒ කියන්නේ නිවන් නොදැකීමේ ආදීනව මගේ මනසෙන් ප්‍රකටව එන්නේ නැහැ. ඒ වගේම නිවන් දැකීමේ ආනිසංස ප්‍රකටව එන්නේ නැහැ. අන්න ඒක නිවැරදි කර ගැනීම සඳහා මම ඒවා නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කර කර තමන්ගේ හිත නිවනෙහි අලවා වාසය කරන විදිහට හදන්න ඕනේ. ඒක තමයි ප්‍රායෝගිකත්වය කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒක වෙන්නේ නැහැ. නිකං වෙන්නෙම නැහැ කියලා මතක තියාගන්න ඕනේ. කිසිම දෙයක් මේ ලෝකෙ ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. යේ ධම්මා හේතුප්පවවා තේසං හේතුන් තථාගතෝ වාහ. තථාගතයන් වහන්සේගේ දේශනාව අනුව මේ ලෝකෙ තියෙන සියලු දේට හේතුව දේශනා කරලා තියෙනවා. එහෙනම් සියලු දේ හේතු අනුව සිද්ධවන්නේ නම් නිවන් දකින්න තියෙන කැමැත්තත් හේතු අනුව සිද්ධ වෙන එකක්. එහෙනම් හේතු නැතුව සිද්ධ නොවන එකක්. හේතු ඇතුව සිද්ධ වෙනවා හැම දෙයක්ම කියන එකේ තේරුම හේතු නැත්තම් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස් උප්පාදා ඉදං උප්පච්චති, ඉමත්මින් අසති ඉදං නොහෝති, ඉමස්සු නිරෝධා ඉදං නිරුජ්ජති. ඉතින් ඒක තමයි ලෝක ධර්මතාවය. එහෙනම් හොඳට පොළවේ පය ගහලා හිටගෙන, ඒ කියන්නේ ඇත්තට මුණ දෙන්න කියලා මම කියන්නේ, ඉතා ඇත්තට මුණ දෙන්න, හරි ප්‍රබලව තමන්ගේ දිහා හැරිලා බලන්න, මම නිවනට යොමු වෙච්ච හිත ඇත්තෙක්ද කියලා. මම ඇත්තටම නිවන් දකින්නම පෙළඹිලාද ඉන්නේ? මට ඊට වැඩිය කැමැත්ත තියෙන කොච්චර දේවල් මේ ලෝකේ තියෙනවද? මං ඒ කැමැත්තෙන් පීඩා විඳ ඒ කැමැත්ත පස්සේ දුවනවා. මං විතරක් නෙවෙයි තිරසංගත සත්තුත් ඒ කැමැත්ත පස්සේ දුවනවා. මං විතරක් නෙවෙයි අනෙකුත් සියලු දෙනාත් මේ කැමැති දේවල් පස්සේ දුවනවා. කවදාක්වත් තෘප්තිමත් වෙන්න බැරි කැමැති දේවල් හරහා තෘප්තිමත් වීමේ අරමුණෙන් මේ ලෝකෙම දුවනවා. මාත් ඉතින් ඒ ගොඩේම දුවනවා. පොර අල්ලල්ල දුවනවා, ඇනුම් පද කී කී දුවනවා, බැන දුවනවා. ඉතින් එක එක විදිහේ. ඉතින් අන්න එහෙම නොවෙන්න අපි අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඉතින් එහෙම ජීවිතයකින් මට පළක් නැහැ. එකද මම මගේ ජීවිතය සකස් කරන්න ඕනේ. ඔක්කොම එක එක තමන්ට දැනිච්ච අරමුණු එක එක ඉලක්ක ළඟා කර ගැනීම සඳහා වේගවත් දුවන දිවිල්ලෙන් මම අයින් වෙන්න ඕනේ. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව හික්මෙන්න ඕනේ. මම සාන්ත වෙන්න ඕනේ. මම සුවදායක තත්වයකටපත් වෙන්න ඕනේ. මම ඊටාමත්ම යහපත් මේ සංසාර ජීවිතයෙන් අත මිදෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ විඳින්න තියෙන සියලු දුක් නැති කරගන්න ඕනේ. ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිදං සබ්බ සංඛාර සමතෝ, කිසිම ආකාරයක සැකසීමක් සිද්ධ වෙන්නේ නැති සුවදායක තත්වයකට පත් වෙන්න ඕන. කිසිම උපද්‍රවයකට පත් වෙන්නේ නැති තත්වයකට පත් වෙන්න ඕන.
තණ්හාව සේ කරන්න ඕනේ, විරාගයට නිරෝධයට පත් වෙන්න ඕනේ. ඒ උතුම් සුවදායක නිර්වාණ සාන්තියෙන් මමත් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. ධර්ම ශ්‍රවණානි සංසයෙන් මේ හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී වදාළා වූ ඒ උතුම් නිර්වාණ සාන්තියේ සුවය ලබා ගන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්ය, වීරය, අදිෂ්ඨානය ලැබේවා. මේ චිත්ත සන්තානවලටත් ඒ උතුම් සුවය දැනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.